පෙරේරා මහත්මිය පෙරේර නෝන නැගිටිත්ති එලි වෙලා ෆෑන්නි එක හුල්ලඟට මතුරු දල ලාවට නටනවා මෙදුළෙ කුරුල්ලු ගෑගහන වැහෙනවා ජනීලිගාව පිච්ච වැලේ අතුවල හෙවනැලි කාමරේ ඇතුළෙ බිද්ධියක නලියනවා එලාම් නොතිබ්බත් වෙනද මේ වෙද්දි පෙේරණූන නැකිටලා ගෙදර ගොඩාක් වැඩ කරලා පෙරේරණූනට වෙලාව කියද කියල හිතාගන්න බැහැ. ජනීල වීදුරු අස්සිං හොඳට සැරට ඉරේලිය ගලනවා. පෙරේර මහත්තය නීද එයාගේ මූුණ පේන්නේෙ නැහැ කිසි සද්ධකුත් නැහැ නෝනයාගේ පැත්තෙන් නෙට්ට කොස්සලා කොස්සියට ගිය උදේ නැගිට්ට ගමන් එන කොන්ද අමාරෝණනිසා එයා ටිකක් වෙලා යනකං ඇවිදින්නේ කොන්ද ටිකක් නමාගෙන. තලේට කෝප්ප දෙක මැනල වතුරදාල ලිපේතියලා මැනල කෝපවලට කිරිපිටි තේකොළදැම්මා දෙන්නම සීනිබොන්න නැහැ පෙරරණනගේ කුස්සිිය පිළිවෙලායි හැම දෙයක්ම තියෙනවා පැන්්‍රිකබඩ් ලෙබල් ගහපු තුන පහ කළමනා බෝතන් அவන් බ්ලන්ඩ ෆ් පොස මයිரோවව් හැමදේම අනික පෙරරනෝනා හරිම පිළිවෙලායි කුස්ිය කුණු පොදක් නැහැ ඇවිත් කකුලෙ පැටලෙද්දී පෙරරනුවන ටින්න කෙන්න්නරන් ඒකට බිස්කඩ් දුන්න මේවා හැමදාම සිද්ධ වෙන වැඩ වෙලාව ටිකක් ක එහෙමෙහෙවුනත් අවුරුතු ගානක් එස්සේ මෙහෙමයි මේ ගෙදර කීවනි පසිද කියලා පෙරරණුන හිතුව කළුයි සුදුයි බැලලි තනි කළු ලොකු බලල ගුරුපාට වෛරම් බලල ඇහැක් පොට්ට සුදු බලලා අම්මෝ පෙරරණුනට මතකත් නැහැ. නෝන කසාත බැඳලා මේ ගෙදරැවිත් ගෙවෙන තිස් නමවෙෙන අවුරුද්දම කෙසි වෙනසක් නැති එකම වගේ දවස් කීයද්ද දරලිප ගෑස් ලිපවුණ රාක්ක පැන්ට්‍රිකාබඩ්ඩුන රත්තු සිමෙන්තිපොළොව ටයිල්ලන බිත්තිවල පාටවල් අවුරුදු දෙකෙන් දෙකට වෙනස් වනා ඒත් පෙරරණොන්නගේ දවස්වල ලොකෝට වෙනසක් වෙලා නෑ පුතා ලංකාවෙ හිටපු කාලේ ටිකක් වැඩවැඩී තමයි ඒත් ඒ දවස්සල මොක්කක් දෝ සතුටක් තිබුණා දැනටත් තමන්ට දුක්වෙන්න හේතු නෑ නේද කියලා පෙරේරණුවන වෙලාවකට හිතනවා හැමදේටම වෙලාවක් සහ කරන පිළිවෙලත් තිබුණා ඒක හරියට වතාවතක් වගේ වෙලාවටතේ වෙලාවට කෑම අතුපත්තුගෑම දූවිලි පිහදමිල්ල රෙදි හෝදලා වේලල නමලා පිළිවෙලට අල්මාරියට දැමිල්ල සරම් වෙනම කමිස වෙනම කලිසම් වෙනම යටඇඳුම් වෙනම පෙරේරනුුණ සමහර පොඩි පොඩි දේවල් වෙනස් කළත් ලොකුලොකු තීරණ ගත්ත පෙරේර මහත්තය රතුබත් සීරිනැජ තේවගේ ඒ ඔක් කුමා අතරේ පෙරේර මහත්තය හවසට හීනි අඩියක් ගැහ්වා නෝනට ඒකත් නැහැ ගෑනුබොන්නෙ නෑනේ නෝන ඒවෙලාවට නාට්ටි බැලවා මැච්තියෙන දවසට ඒකත් නැහැ තේක අරං්‍යත්ති පෙරෙර මහත්තය එහෙම්මම නිදිී කිසි හැලහුල්මනක් නැහ වෙලාවාටට කාලෑ පෙරේර නෝනට බයත් හිතුුණ වෙනදට මේවෙද්දී පෙරේර මහත්තයක් පත්තරය අරංඇවිත් කියවන වෙලාව. පෙරේරර වුණ වගේ මහපාන්දර නැගිට නැත? පෙරේර මහත්තයක් හයහමාර හතවෙද්දි නැගිටලා පත්තරගේන්න කඩේට යනවා නෝන තඒක පිරිසියෙන් වහල කන්නාඩි මේසෙවඩින් තියලගිහින් මදුරු දළ හැකිලුව පෙරේර මහත්තයක් කිසි හැලහොල්මනක් නැහැ. ඇඟට අතතියලා කතා කරන්න ගිහිනුත් පෙරේර ඕෝන ආයමත් අත ගත්තා නෝන කන්නාටි මේ සවඩ ති්ප ගෝය පෞඩරටින්නක අතින් තල්ලු කරල වැැට්ටුව. හම් නැහැ! පෙරේර මහත්තයක් කිසි හැලහොල්මනක් නැහැ. හෝනෙක් කූට වැඩිය ලොකු සමනල්ලෙක්ว่า අල්ලන් ගිලින්න්නහදනවා. හ සැරින්සරේ සමනලයව හයිියෙන් බිත්තිේ ගහනවා. පෙරෙර නෝනට දැනනාා තමන්ගේ අටිතුොළ වෙවුලනවා. නෝන කලින්දාවසරෑ වලම්පිගං හෝදල බල්ලට බද්දාල එද්දී රෑ නමේ හමාරට විතර ඇති එවෙලෙත් පෙරේර මහත්වයා මෙහෙම්මම නෙදි නෙට්ටක දැම්මෙත් නෝන හැමදාම වෙන්න එහෙමන එත් වෙනදවගේ නැතුව මෙ මනුස්සය නැකි ින්නෙ නැහැ පෙරේර නෝන වටංගිහින් මහත්වයාගේ මූන බලන්න හැදුවත් පේන්නේෙ නැහැ. මූුණ යටට කරංඉන්නේ පෙට උස්පහත්වෙන්නෙත් නැහැ නෝන කන්නාටි මේසෙන් පනාවාරං වේකින් කොන්්ඩි පීරවා. ස්සර ඉනෙනුත් පහලට ගණඩ තිබ්බ කොන්්ඩේ දැන් රිලා නැට්ටක් වගේ ඊළඟට මොකද කරන්න කියලා පෙරේර නෝනට කල්පනාවටා වෙනහැ රෑ බල්ලත් උඩුබිරුවනේද කියලත් නෝනට හදිස්සේ මතක්කුණා කන්නාඩියෙන් පේන තමන්ගේ මූනට නෝන ගැස්සුන මොනවුනත් වෙන දෙයක් හරියටම වෙනකං නිසත්තව ඉන්න නෝන හිතාගත්තා. දෙේයනේ මේ අවුරදු ගානක් එෙස්සේ තමුන් බලංහිටපු ල හැස්ති වෙච්චි දෙයක් නද වෙන්න කියල හිතද්දී තමුන්ගේ මූුණටේන හිනාව කන්නනාඩියෙන් දක්කිත්ති පෙරේරනෝනට බය හිතුුණ එයා අන්ඩන මූුණක් හදාගත්තා අවුරුදු ගානකින් හරියට අඩලවත් හිනාවෙලාවත් නොතිබ්බ පෙරේරනෝනා කන්නාඩියට විරිත්තල විකාර මූුණු හැදවා ඇස් ලොකු කළ කේපසරයක් මආයායේ පෙරේර මහත්්‍යයාලඟට ගිහිනුත් බැලවා පොතාට කෝල් කරන්න හිතුවත් මේකට වලාස්සන වැඩි ඉස්සෙල්ලම මේ ආරංචිය කියන්නේ කාටත කියලා හිතහිත කුස්සියට ගිය පෙරේරනෝන දවල්ටත් එෙක්ක දෙන්නෙක්ට ඇතිවෙන්න රතුහාල් මැන්ල රයිස්කුකරක ගැහුවා. රෑඇයිතුර වෙච්චි පොලොස් සෙමුල රත් වෙන්න ලිපේතියලා ෆ්‍රජ්ජෙන් පොල් අඩලයක් ගෙනත් ගාන්න ගත්ති පරිප්පුොහොද්දකට පපුුවය මාරු ඇවිත් ඉස්පිරිතාල ගැනහින් දෙපාරක්ම අල්ලපු ගෙදර සිල්ව මහත්තය හොඳ වෙලා ආවා. එනිසා පෙරේරන්නඕන? කොහෙත්ම කලබල නොවී පොල්ගෑවත් සැරින් සැරේ අටිතුොළ වෙවුලනයක එයාට නවත්තගන්න බැහැ අවුරුදු හතලිහකට කිට්ටු වෙන්න පෙරේරනෝන මේ ගෙදර උයනවා අතුගානවා රෙදි හෝදනවා බල්ල නාවනවා දූවිලිපිහෙනවා දැන් එහෙමට නැතිවුුණත් ඇඳේ අරහිට හැරෙන්න්න මෙහෙට නැමෙන්න කකුල් ඈත් කරන්න ලංකරන්න කියද්දි ඒවා කරනවා ො සෙම්බුලඩියල්ලන සුවඳට ගැස්සිචක්්ච පෙරේර ඕෝන ලිප ෝෆස් කළ කෝඩේ අවුල් කරකින කෑ ගහගෙන මුලින්ම යන්න ඕනේ එහ වැටේ සිල්ල මහත්තයල්ලගේි ගෙදරට එතරින් පස්සේ මේක ගොඩක් දෙනෙක් නටන නාඩගම පෙරේර මහත්්‍යයාගි නංගිලගන්න තමා පෙරේර නෝන ගිහිතෙල් ලොකු බයක් තිබුණේ පුතත් රට හිඳංගවි දවස් හතෙන් යාවි එයා කොහොමටත් ලංකාව පදිචියටටන්නවත් ත්තගේ පෙන්ශ එක ගැන හොයන්නවත් නැහැ කියලා පෙරේර නෝනට විශ්වාසයි එයාගේ ජීවිතේ එහෙ ගෙදර පුතාගෙනමට තියෙන නිසා පෙරේර මහත්තයාගේ නංගිල කොහොම නටාගෙනවත් වැඩක්විෙන එකක් නැහැ. මාස තුනක් යනකං කිසිම දෙයක් ලේසි නැහැ. කාලයක් තිෙස්සේ පෙරේර නෝන එකතුකරපු සුදුසාය බ්ලවස් මහ ගොඩක් තියෙනවා. පෙරේර මහත්තයක් කොයිම වෙලාවකවත් කෑම බීමත්තිංවත් ඇඳුම් පැලුම් අතිංව නෝනට අඩුවක් කරලා නැහැ පෙරෙර මහත්්‍යයා හිතුවේ එහෙම කෑමබීම ඇඳුම් පැළඳුම් අවුරුද්ධකට සැරයක් ට්‍රිප්ප එක හොඳ ගෙදරක් හිලෙක්ට්‍රික් බඩු එතකොට ඔක්කෝම සම්පූර්ණයි ඇත්තටම තව වෙන මොනවද ගෑනියෙට් ඕනි පෙරරනෝඕන හිතද්දී එයාට ගෙදර බැල්ලි බ්ලැකීම මතක්කුණා බ්ලැකීට වෙලාවට ඉන්ජක්ෂන් දෙනවා සාලෝ අනල දවසට දෙපාරක් බදදෙනවා සතියකට සැරයක් නාවනවා. ගේට්ටුව වහලා කුඩුවේ දොරෑරල ගේවටේ නටන්න දෙනවා. බැල්ලි එක්ට වෙන මොනවද. පරිප්පු හෝදල තුන පහත්තගාලා දියකිරෙන් ලිපේ තිබ්බ නෝන ආයමත් කාමරේයට එබිලා එහෙම්ම ඉන්න පෙරේර මහත්ත්‍යාව බැලුවා. කොස්සියට යනගමං සාල එල්ලල තිබිච්ච තමන්ගේ මගුල් පින්තූරෙදිහා පෙරෙරනෝන බැලුවේ ඒක මුලින්ම දකිනෝවාගේ. දෙන්නම හරි කෙලින් හිටගෙන කිසිම හැඟීමක් නැතුව ඉස්සරහ බලාගෙන කලු සුදුූ පෙන්තූරේ වයිවරණ වෙලා පෙරේර නෝනට පේන්න ගත්තා ඔයි පින්තූරේ ගත්හට පස්සේ එන්ඩ පිටත් වෙද්දි තමන් කොච්චර ඇඩුවද හැමූමි හිතුවේ අම්ම තාත්තා දාල එන දුකට අඩනව කියලා ඒ ඇඩුවේ බයට සෙනරත් අයිය මතක් වෙන දුකට ගුණවංශලාගේ ශ්‍රියානි පත්මකාන්ති සෝමරත්න පෙරෙර නෝන වෙද්දී එයාට වයස විසියකයි කපුුවෙක් හොයලදීපුූ ගාර්ධියවසම් අමරබන්ධු පෙරේර කියන වයස තිහක් වෙච්චි ආණ්ඩුවේ රස්සාවක් කරන මහත්වයාගේ හඳහන තමයි ගුණවංශලාගේ ශ්‍රියානිි පත්මකාන්ති සෝමරත්න මෙෙනවියගේ හඳහනට හරියටම ගැලපුනේ පෙරරනූනවුනාට පස්සෙත් අවුරුදු ගානක් යනකම්ම ශ්‍රියයාාණිකි හීනවලට රැවුල වවපු සනරත් ආවා දැන්ගුනත් එයා මතක් වෙද්දී පෙරෙරනෝනට හීල්ලෙනවා දැන් අවුරුදු තිස්නවයකට පස්සේ එයා ඉන්නවද නැද්ද කියලවත් ආරංචියක් නැහැ බැන්ඳට පස්සි පෙරෙරනෝනට ඉවරයක් නැතුව වැඩ තිබුණා පෙරේර මහත්තයගේ අම්මගේ තාත්තගේ වැඩ ළමේ හම්බවනාම එයාගේ වැඩ මළගෙවත් දානිගෙවත් අවුරුදු තිස්නමයක් කොහොම ගේුණද කියලා පෙරේරනෝනට හිතාගන්න බැහැ ිරිප්පු හොද මිකිරි දාලා කූරුග්ාපු පෙේරනෝනා ෆ්‍රිජ්ජකින් සාලයවරන් සුද්ධ කෙරවා. එවුන්ගේ කොරල හූරද්දි කොහේදෝ හිටපු බැලයාාව කෙන්දිරිගාගෙන. සාලය ඔලු ටික පොල්කට් එකදාලා පෙළිකන්නේ තියල පරිප්පු එක බාපු පෙරේරන්නුවනා සාලයෝ තැම්බෙන්න තිබ්බේ රෑ ඉතුරු බත් එෙක්කනල බැල්ලිට දෙන්න. තේකක්වත් හරියට හදන්න නොදැන ආපු ශ්‍රියයාානි පෙරේරනෝනා උනයිම් පස්සෙ? බත්මාලු කැවිලි පෙවිලි හැමදීම හදන්න හෙමින් හිෙමින් ඉගෙන ගත්තා පෙරෙර මහත්්‍යයා රස නැතත් තේකෝප කෑම පිගන් පොවෙ ගහල බැනලා නැහැ කෑමානල නොකා නැගිට්ටොත් ඒ කියන්නේ රස නැහැ පෙරරනෝන පෙරෙර මහත්වයාගේ දිව ඉල්ලන විදියට උයන්න ඉගෙන ගත්තා එලවලු, මාලු ගෙනවෙත් පෙරර මහත්වයක් කැමති කැමති හැටියට ගෙදරින්දැද්දී ශ්‍රියානිිල බලමාළු කෙළවල්ල කෑවි නැහැ පරාවක්ගේ සෑර අඩුමාලු කෑවේ ඒත් දැම් පෙරේරනෝනා කෙළවල්ලො බලවල රහට මිනිස්මාලු හොදී ඇඹුල්තියල් හදනවා පෙරේරණ වුනට කාලෙන් කාලෙට පොඩි පොඩි පිස්සව තිබුණ වත් තේලවලු වැැව්වා කාලයක් පිස්ුවෙන් වගේ කරෝඩන් වැැව්වා ඊට පස්සෙ බිගෝනියාස් කතිරමැහුම් පිස්සුව පැච්ුවක් පිස්ුව වගේ එකක පිස්සූ කාලින් කාලෙට පෙරේරනෝනට තිබුණා තමන්ට ඇත්තටම පිස්සු හැදන එක නවත්තගන්න ද ඒවගේ වෙනවෙන පිස්සු හදාගත්තෙ කියල පෙරේරනෝන තනියම වෙලාවකට හිතනවා. තමුන්ට ඇත්තටම මොනවත ඕන කියලා හිතද්දේ එයාට ඇඩෙනවා. ජීවිතය ආපහු හරවන්න බැහැ. ගෙවල්වල ඉන්න ගෑනුන්ට කරන්න පුළුවන් වැඩ ටීවය එකෙන් නුගසෙවනේ ලියමහිමි කියල දෙනවා. උයන්න මල්වවන්න අත්කම් හදන්න මහන්න. අනුන්ගේ ජීවිත දිහා බලංඉන්න රෑට ඕන තරම් නාට්්‍ය තියෙනවා සාලිෝ එක බාලා තුවායාරම් පෙරේර නෝන නානකාමරයට ගිහින් දොර වහගත්තා ඇඳුම් ගලෝල දත්මැදමැදම ශවරකයට හිටගත්ත නෝන හිතුවේ අද හෙට ඕනෙ වෙන සල්ලි ගැන පෙරෙන මහත්්‍යයාක සල්ලි තිබ්බෙ පොතේ කාඩ්ඩිකින් සල්ලිගන්න පෙරෙරනෝන අංකෙදනං හිටිය නැහැ මෙහෙම වෙලාවක වැඩකරන විදියක්ක් ගැන පෙරේර මහත්්‍යයක් කියලා තිබුණනෙත් නැහ රත්තරම් බඩු බැංකුවේතියන්නත් පෙරේරනෝනට හිතක් නැහැ පෙන්ශෙන් එක නෝනගි නමට හැරවෙන්නත් මාස කීපයක් යාවි ගෙදර හැමතන මෙහෙව්වත් දහ පහළු ස්දාහකට වඩා හොයාගන්න බැහැ පෙරර මහත්්‍යයා එහෙමකට ගෙදර සල්ලිතියන්නේෙ නැහැ එන විතියකට මූුණ දෙනවා පෙරර මහත්්‍යයාකි සල්ලිකාර නංගිල දෙන්නත් එයින කියලා පෙරරනෝන හිතාගත්තා ඉං අනිද්ද සිකුරාධ නිසා කොහුමටත් අනිද්ධ අවසංකටයුතු කරන්න වෙන ැරිවෙලාවත් දින දික්ගැස්සුනොත් ඒ පුතා එන්න පරක්වු එෙන නිසා කොහොමටත් එයා තනියම්මිසක් යාල්ු වෙලා එන්න ගෑනුළමයයි එකේ ඒ කියල හිතන්න අමාරුයි පුතාගැන හිතද්දි පෙරරනෝනට දැනුනෙ සැනසිල්ලා එයා පාඩුවේ වැඩකරන නිස්සද්ද ලමේ පලවෙනි දවසට සුදු බටර් සිිල්ක් සායයි බ්ලවස් එකයි ඇඳලා දෙවැනි දවසට සුදු කපුසාරියාඳන්න පෙරරනඕන හිතා ගත්තා අඩනේක නම් නිකම්ම වෙනවා තමන් ගනම දිගට දිගට හිතද්දිී. පෙරරනෝනට කඳුළු නවත්තගන්න බැහැ. පෙරේර මහත්වය කලුකෝට් කලිසම් මැඳලා පෙට්ටියේ ඉන්නහැටි පෙරේරනෝන මවාගත්තා. මොනවනා තෞුරුදු ගානක් ඇගේ කෑල්ලක් වගේ හිටපු මනුස්ස පරාණ නේද කියලා හිතද්දි දුකක් හිතනවා තමයි. කලින් හිටපු පූසබල්ල මැරිච්ච හැම සරේම පෙරේරනෝනට ඇඩුනක්. ඒත් පෙරරනෝනට ඕනි? තමන්ගේ අන්තිම කාලෙවත් තමුන්ටම ඕනෙ හැටියට ඉන්න. කාලයක් තෙස්සෙ හිතපු සැලසුම් මහ හුඟක් පෙරේරනෝනගේ ඔළුවෙ තිබුුණා. පෙරේර මහත්්‍යයාගේ කන්තෝරුවේ හිටපු බැඳපුනෙති ස්ටෙලා කියන කලාක්නෝන, ආරංචිවුණොත් එන්න බැරි නැහැ. ඒකාලෙ පෙරේරන්නෝන, ස්ටෙලාටමරිස් සබරන්න සීනි ගමත්ගිය. පස්සෙ පස්සේ හැම දෙයක්ම පෙරේරණෝනට ගානත් නැතිවුුණ. පුතාහිටිය. අනික රන්ඩුවෙලා හ කියල යන්නද. ඉන්න හිටින්න තැනක් රස්සාාවක් නැති ගෑණියෙන් ඉවසනවර වෙන මොනව කියල කරන්නද. මොනවවුනත් පෙරේර මහත්්‍යයාගේ පෙරේර නෝන ඒක වෙනස් වෙන්නේ නැහැ පෙරේර මහත්තවය මල පුතාගේ ඉස්කෝල ගණන්ස පුතාගේ පන්තිය හිටපු චිරන්තගේ තාත්ත. වත්ත සුද්ධ කරන්නවිත් නිතර තේයිල්ලන උස මහත දෙමල මිනිහවගේ කීප දෙනෙ පෙරේර නෝනග හිත? කාලෙන් කාලෙට හෙල්ලුවත් ඒ කවුරුවත් නතර වුණ නැහැ. ගෑනුන්ට වඩා මිනිස්සු හරි බයබව පෙරෙරනෝන අත්දකීමෙන් දන්නවා. දැන් පෙරරනෝනගේ ඔලුවේ එහෙම පිරිමි නැතත් සනරත් අයියගැන මෝඩයි කියලා හොඳටෝම දන්න හීම් බලාපොරොත්තුවක් නැත්තෙම නැහැ! තව කොච්චරක් නම් දේවල් කරන්න තියෙනවද. නාලා ලොකු තුවායදන් පොඩි තුවායින් කොඩෙ තෙතහින්දහින්ද. පෙරේරනෝන ආවේ, ආයිපාරක් කාමරයට ඔළුවදාලා ඇඳු මක්කදන් සිල්ල මහත්තයලගේ ගෙදරයන්න බලාගෙන මෙන්න පෙරේර මහත්තය ඇඳ උඩින්දන් තේබොනවා? පෙරේරනෝන පොඩි තුවාෙ කොන්්ඩෙන් ගලවලා ලොකු දැති පනාවෙන් අවුල් කඩන්න ගත්තා කාඩියෙන් පේන පෙරේරනෝනගේ මූුණ තෙතයි තේක නිවිලා තව තේකක් හදංගෙනෝකෝ පෙරේර මහත්තයක් කියත්ති පෙරේර නෝන නැගිත්තා.